කියන දේ කරන සංස්කෘතියක් අද අපේ සමාජය තුළ නැහැ. බොහොම ගාම්භීර ප්‍රතිඥා දීලා ඒවා ක්‍රියාත්මක වන්නේ නැහැ. තමන්ගේ වාසියට ඒවායෙන් බැහැරවීමේ සම්ප්‍රදායක් තමයි අද අපි පැහැදිලිව අපේ සමාජය තුළ දකින්නේ. දැන් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හේතු නැතුව නෙවෙයි. අලුත් ආරම්භයක්, අභිනව පාර්ලිමේන්තුවක්. මේක රටට අවශ්‍යයි කියලා බොහොම ප්‍රබල මතයක් සමාජයේ තිබෙනවා. ඒකට හේතු සාතකත් තිබෙනවා. දැන් රජය ලහි ලහියේ පාර්ලිමේන්තුවට පනත් ඉදිරිපත් කරනවා. මෙච්චර හදිසියක් කවදක්වත් තිබුණේ නැහැ. 50-45 විතර ඉක්මනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. සම්මත කරගන්න අධිෂ්ඨානයක් රජය තුළ තිබෙනවා. මේ අතර තිබෙනවා ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත. දැන් ඒක ගැසට් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. හරිම භයානක පනතක්. ඒ කියන්නේ කිසිම වරමක් නැති රජයක ආර්ථික ප්‍රතිපත්තිය අනාගත පාර්ලිමේන්තුවලටත් අනාගත පාර්ලිමේන්තුවලටත් පිළිපැදීමට සිදුවන විදිහ තත්ත්වයක් තමයි ඒ පනත තුළින් නිර්මාණය කරන්න හදන්නේ. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවට විතරක් බලපාන පනතක් හැටියට නෙමෙයි ඒක හදලා තියෙන්නේ. අනාගත පාර්ලිමේන්තුවලටත් ඒ පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට බල කරන්න උත්සාහයක් තමයි ඒකෙන් පෙනෙන්නේ. ඒක කිසිසේත් කරන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ ජනතාව ජාතික මැතිවරණයක තමන්ට කැමති පාර්ලිමේන්තුවක් පත් කරගත්තයින් පස්සේ ඒ පාර්ලිමේන්තුවට සම්පූර්ණ නිදහස අභිමතය තියෙනවා ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ආ රටේට ගැලපෙන විදිහට ආර්ථික ප්‍රතිපත්ති සකස් කරන්න. ඉස්සෙල්ලා හිටපු පාර්ලිමේන්තුවකට වුවමනා විදිහට අනාගත පාර්ලිමේන්තුවකට වැඩ කටයුතු කිරීමට බල කිරීමට කිසිසේත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පුළුවන් කමක් නැහැ. හැබැයි ඒක කරන්න තමයි මේ උත්සාහ දරන්නේ. එතකොට මේ අවුරුද්දේ අගෝස්තු 31 පෙර රජයේ ව්‍යාපෘති, ඒ කියන්නේ රටේ ජනතාවට අයිති ව්‍යාපෘති විකුණා දැමීමේ වැඩපිළිවෙලක් ඉතාමත් ඉක්මනින් ලොකු හදිසියක ක්‍රියාත්මක කිරීමට රජයේ උත්සාහ දරනවා. එතකොට මේ ව්‍යාපෘති අතරින් තියෙනවා විශාල ලෙස මහා භාණ්ඩාගාරයට ලාභ ලබා දෙන ව්‍යාපෘති, රක්ෂණ සංස්ථා විශාල ලාභයක් ඒකෙන් ලැබෙනවා. ටෙලිකොම් ආයතනය ලාභයක් විතර නෙවෙයි, මේ රටේ ආරක්ෂාවට ඍජුව බලපාන කාර්යයන් ඉෂ්ට කරන ආයතනයක් තමයි ටෙලිකොම් ආයතනය. කවුද වරමක් දුන්නේ මේවා විකුණලා දාන්න? මේ ආණ්ඩුවේ අවසාන දවස් 100. ඉතින් මොකද මේ හදිස්සිය? දැන් තව මාස 3 ජනාධිපතිවරණය එන්න ඕනේ. එතකොට අලුතෙන් ජනතාවගෙන් වරමක් ලබා ගන්න රජයකට තමයි මේ විදිහ වැදගත් තීරණ ගැනීමට සදාචාරාත්මක අයිතියක් තියෙන්නේ. ඇයි මේ හදිස්සිය? මේ ගනුදෙනු පිටුපස මහා පරිමාණයේ වංචා හා දූෂණ තිබෙන බව කාටත් පැහැදිලිව පේනවා. වීසා මගඩිය ඉතාමත් පැහැදිලි උදාහරණයක්. ඉතිරි වෙලා තිබෙන ඉතාමත් කෙටි කාලයෙන් ප්‍රයෝජන අරගෙන සාක්කු පුරවා ගැනීමේ වැඩපිළිවෙලක් තමයි මේ. වෙන කිසිම වෙන අරමුණක් මේකට නැහැ. එතකොට අද බලන්න අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්වය, අද සියලුම විශ්වවිද්‍යාල බහලා දමලා එක විශ්වවිද්‍යාලයකත් මේ රටේ ක්‍රියාත්මක වන්නේ නැහැ. හැබැයි ඒ ප්‍රශ්න විසඳන්න කිසිම උනන්දුවක් ඕමනාවක් අපි දකින්නේ නැහැ. එකම ඌණාව ජනාධිපතිවරණය වක්කරේ විදිහකට කල්ලාලා හෝ නොපවත්වලා බලයේ රැඳී සිටීම පමණයි රජයේ අභිප්‍රාය වෙලා තියෙන්නේ. රටේ දැවෙන ප්‍රශ්න විසඳීමට කිසිම උනන්දුවක් උද්‍යෝගයක් අපිට පෙනෙන්නේ නැහැ. අධ්‍යාපන ක්ෂේත්‍රය විතරක් නෙමෙයි, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අද අසමාන්‍ය අර්බුදයක.
ඉතින් මේ සියලු අර්බුද තිබෙන අවස්ථාවකදී අභිනව පාර්ලිමේන්තුවක් අලුත් ආරම්භයක් අවශ්‍යයි කියන මතයක් සමාජයේ තියෙනවා. ඒකට පැහැදිලි පදනමකුත් තිබෙනවා. දැන් ආණ්ඩුවට මේක කරන්න ඕනේ නම් ඒ සම්බන්ධයෙන් කිසිම නීතිමය බාධකයක් හෝ ගැටලුවක් නැත. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවනවා නම් එතකොට දිනවකවානු පැහැදිලිව අපේ නීතියේ සඳහන් වෙනවා. පාර්ලිමේන්තුව විසිරූපු දවසේ ඉඳන් දවස් 10යි දවස් 17යි අතර පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා පත්‍ර බාරගත යුතුය.